උතුන් වූ රතන සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්මදේශනා දොළහක් පමණ මේ වෙනකොට සිද්ධ කරල තියෙනවා. එහි දහත්තුන් එනි ධර්මදේශනාව හැටියටයි මේ පින්නතුන් දායකත්වය දර්ම දේශනාව සිදුකර්ඩ බලාපොරොත්තු වෙන්නේ. අවසාන ධර්මදේශනාව අපි නිමා කරන්න්න යෙදන්නේ අපේ බුදුරජාණන් වහන්සේට ඇයි තතාගත කියල කියන්නේ ප්‍රථන සූත්‍රයේ අපි කියන නේ තතාගතස්ස දේව මනුස්ස පූජිතන් කියල. ඇයි බුදුරජාණන් න්ොහසිට තතාගත කියල කියන්නේ කියන කාරණාව කරුණු දෙකකුත් අපි සාකච්ඡා කළා. දවාගිතු නොහසිට තතාගත කියල සඳහන් කරන්න හේතු කාරණාටක් සඳහන් කරනවා. තිගේ පලවෙනි කාරණාවවම එකක සඳහන්වෙන්නේ දදිගෙන කා ්‍රහ්මාල සූත්‍රයේ. ඇයි තතාගත කියන්න කියන විස්තරේ. පලවෙනි කාරණාව සඳහන් කරනවා තතා ආගතෝතිී තතාගතුූ පෙර බුදුවරු පැමිණි සෙයින්ම පැමිණි නිසා තතාගත කියලගල. දෙවනියට සඳහන් කළා තතා ගතෝතිී තතාගතුූ ඒ පෙර බුදුරජාණන් වහන්සේලා යම්සේ ගියාද ෙසම ිය නිසත් තතාගත කෙල කියයනවා. තුන්ග නිකාරණාව තියනවා. තත ලක්කනං ආගතෝති තතාගතු, හතරයි නිිකාරණාව තියනවා තත දම්මේ යථාවතු අභිසම්බුද්ධෝති තතාගතු, තත දස්සිතාය තතාගතු, තත වාජිතාය තතාගතු, තතාකාරිතාය තතාගතු ි බවනක් එයන තතාගත වූ මෙ මේ විදිහට ආකාර අටක් නිසා බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියනවා එත මේ කාරණාවෙන් අපි පළවෙනි කාරණාව දෙවැනි කාරණාව තතා ආගතෝති තතාගතු තතා ගතෝති තතාගතූ කියන කාරණාව දෙකම පෙර ධර්ම දේශනාවක සාකච්ඡා කරන්න යෙතුනා එතට අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේට තත ලක්කනං තතාගතූති තතාගතූ තත ලක්කනං ආගතෝති තතාගතුූ කියන්නේ මොන හේතුව නිසාද කියන කාරණාව තමයි අද මේ පින්නතුන්ගේ දේශනාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන පින්නතන විශේෂයෙන් සඳහන් කළා මෙ තත ලක්කනං ආගතූති තතාගතුූ. එහෙම කියන්නේ ඇත්ත ඇති හැටියට දකින හෙයින් බුදුරජාණන් වහසට තතාගත කියල කියනවා. යමක සත්‍යය හැබෑම ස්වභාවේ. හැබෑ ස්වභාවෙන්ම හැබෑ ස්වරූපයෙන්ම භාගිතන් වහසිට විතරයි දකින්න පුළුවන්. ඒකට කරුණුකාරණා රාශියයක් සඳහන් කරනවා අපිට කරුණුකාරණා මත තීරණය කරන්න පුළහන්. භාගිතුන් වහස කොයි විදිහටද මේ යමක යථා ස්වභාවය මනාව දකිනවා කියන්නේ කියලා සඳහන් කරලා තියෙන්නේ කියන කාරණාව. එනිසා මෙතර සඳහන් කරන මේ පටවි දහතුව පටවිකැන් තද බවනි එමතන් පෘතුවි දහතුව කෙලත් මෙකට කියනවා. පටවිධාතුවී තියෙන්නේ තද බවක්. හැබැයිඒ. පටවිය තදයි කියන කාරණාව අපි දන්නවා පටවී කියන්නේ තද ස්වභාවයට කියලා. නමුත් ඒ හැබෑම ස්වභාවේ දන්නේ භාගිත නොහසි විතරයි. තද ස්වභාවේ දේවල් වැටුණහම කැඩෙනවා. එක තමයි සාමාන්‍ය ස්වභාවයේ වීදුරුව වැැටුණහම කැඩෙනවා. දෙමනතං වලඳක් වැටුන්හම බිඳෙනවා. මේ වගේ තද ස්වභාාවේ දේවල් යම් තැනකිඳල වැටුණහම කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. ැ ඒවගේ නෙමෙයි යම් දෙයක් ආපෝ ස්වභාවයකි ලබි කියන්නේ. වැගිරෙන ස්වභාවේ එමනතැන් ඇලෙන ස්වභාවය. ආපෝවි ස්වභාවේ තමයි කැඩෙනවක් නැැ කැඩුුණ දේවල් ආය එකතු කරන්න බෑ. හැබයි ආපෝ ස්භාවේ තියෙන දේවල් නැවත එකතු කරන්න පුළුව අම්මොකද එකක විසිරෙනවා තැන් ජලයේ කොතෙන්ටහරි වැක්කුරුහම එක සිරිලා හැම තැනමයනවා. හැබයි ආය එකතු කරලා තිබුණු විදිහටම අරගණ්ඩ පුළුවන්. ඒකට කියනවා ආපෝ ස්වභාවේ ඊළංගලි සඳහන් කරන මේ තේජෝධාත්වයේ ස්වභාවය තේජෝ දහත්වේ තියෙනවා උනුසුම් ස්වභාවයක්. සඳහන් කළා වායෝ දහතුවී තියෙනවා ඈත් කරන ස්වභාවයක් වායෝ නිසා ඕ නෑම දෙයක් ඇත් කරනවා ඇත් කරන ස්වභාවයක් වායෝ දහතුී තියෙනවා. තිීලකන සඳහන් කරනවා මේ ආකාශ ධාතුව කියල කියන්නේ හිස් දෙයක් අපි අවකාසේ කියල කියන්නේ එක ඇතුළ මුකුත් නෑ එක තියෙන හිස් බව හඳ ආකාස දහතුව තුළ තියෙන්නේ හිස් බව්වා. ඊළකට නැවත සඳහන් කරනවා. කිසිම දෙයක් නැති හිස් තැනක් ආකාස දහතුව එතට විඤ්ඥානය කියල කියන්නේ. විඤ්ඥාන දහතුව කියල කියන්නේ යමක් දැනගණ්ඩ පුළුවන්. විඤ්ඥානයට යමක් දැනගණ්ඩ පුළුවන්. අපි ඒකට හිත කියලත් කියනවා. ඒවගේම අප ඒකට මනස කියලත් කියනවා. යමක් දැනගැනීමේ ස්වභාවේ විඤ්ාන දහතුව තුළ තියරවා තීළඟට පැහැදිලි කරනවා රූපය කියල කියන්නේ වෙනස් වෙන ස්වභාවයක් අපි හැමෝගෙම රූප මොති මොහො මොහොතින් ොහොත වෙනස් වෙනවා. උණුසුම නිසත් රූපයේ වෙනස් වෙනවා. වාතයේ නිසත් රූපය වෙනස් වෙනවා ක්‍රම ක්‍රමයෙන් කල් ගතවීම නි එතිකට රූපය කියන ස්වභාවේ මොහොතින් මොහො වෙනස් වෙන ස්වභාවය. වේදනාව කියල කියන්නේ එකවි සැපවේදනාව කියලත් කියනවා දුක්කවේදනාව කියලත් කියනවා දෙකටම කියන්නේ වේදනාව එකක් සැපවේදනාවක් අනික දුක්කවේදනාවක් තිීනට පිිස සංඥාවී තියෙනවා හඳුනාගැනීම ලක්ෂණය. අපි යම් සංඥාවක් කියල කියන්නේ මට යම් ඉගියක් දෙෙන්ට මට යම් සංඥාවක් කරන්න එතුට අපි මාර්ගයේ යනකට මාර්ද සංඥා මේ නොයෙක් සං්ඥාවල් ක්‍රමවල තියෙන්නේ හඳුනා ගැනීමේ වභාවයක් එතර මේ සං්ඥා ක්‍රමයේ ලෝකෙ හරියට තියෙනවා එක හරි දවුණුයි හමුදාවකත් තියෙනවා සංඥාක්‍රමය අතරමං ච්ච තැනක තම තමන්ගේඇය හඳු ගණ්ඩත් තියෙන්නේ සංඥාක්‍රමය තවත් නොඒ ක්‍රියාගකාරකං සම්බන්ධයෙන් කතා කරලා අඩගහල කියන්නේ නෑ. සං්ඥාකමයක් පාවිච්චි කරනවා. තර හැම තැනම මේ සං්ඥා කියන කමය තුළ තියෙන්නේ හඳුනා ගැනීමේ ස්වභාවයක්. තේලකට සඳහන් කළා ඒ හඳුනා ගැනීම කොහොමද. ද අපි යමක් දැක්කහම අපිගෙනක පුටුවක් මේක ඇදක් මේ මෙයින මිටියෙක් කෙනෙක් මෙ ඉන්න දරුවයි මෙයි වැඩි හිටියෙක් මෙවිදියට මේ ඕනෙම දෙයක් හඳුනාගැනීම ස්වභාවේ සං්ඥාව හඳුනාගන්න ක්‍රමය එතට බැල්මෙන් මෙ සංඥාවෝස්සේ ලදරු බව හඳුනාගන්නට සංඥාගොඩක් කයාගාව තියෙනවා අපේ වගේ මුහුකුරාගේ බවක් පෙන ලොකු බවක් පේන කතාබහික් ැ මෙයා ගව තිය සංඥා ගොඩකින් අපි තීරණය එකරන මෙයා ලා බාල කෙනෙක්. මෙයත් තරුණ කෙනෙක් මෙයා ජීවිතය බොහෝ අත්දැකී ැති වැඩි හිටියේ මේවාගේ නොයි ක්‍රමවලින් තව හඳුනාගන්න ස්වභාවී තියෙනවා. තීලගට තියෙනවා පින්නතින පිින් සහ පව්වල තියනවා සංස්කරණය කරන ලක්ෂණයක්. පින පව කියන දෙකේ තියනවා සංස්කරණය කිරීමක්. දම සංස්කරණය කරනවා කියල කියන්නේ ඒ ඒ පුද්ගලය නැත ඒ විදිහෙට ගැලපෙන විදිහට වෙනස් කරනවා සංස්කරණය කරනවා එතකොට පිම් පව් මගින් සංස්කරණය කරපු ජීවිත තමාන් මේ ඔක්කෝම අපි හැමෝම මේලෝගිට ආවේ සංසාරය කරගත්ත විශාල කුසල කරම රාසියක් එකතු කරලා එය කුසල කරමේ විය දැන් කරලා අපි වටිනා දේවල් ගණ්ඩ බොහෝ කාලයක් තිේශය සල්ලි මුජ මුදල් එකතු කරනවාන්නේ රැස්ර රැස් කරල දැම් මේ කාරණාවට ප්‍රමාණවත් කෙල හිතුුණට පස්සේ ඒ මුදලා අරගෙන ගිහිල් අපි බලාපොරොත්තියනද අරගන්නවා එද මනුස්්‍ය ජීවිතය අරගත්ත්‍ය මනවා රැස්කරලද. සසර පුරාජීවිතවල රැස්කර ගත්තාසී මාන්තික කුසලයක් වියදං කරල තමයි මනුස්ස ජීවිතයක් කරන්තයන්නේ. ද මේ ජීවිතය පින් කරනවට අපි කතා කරන්නේ. සතරාපායක නම් යන්න බෑ මරණින් මත්තේ ආය මනුස්සයෙක් වන්නඩ හරි මොනෝ හරි කරගණ්ඩෝන එකනෙ නැවත මනුස්සෙක් වඩ හරි කුසල් එකතු කර ගණ්ඩ ෝනේ. එන මේ ඒ එකතු කරගත්ත කුසල් වියදන් කරලා මනුස්ස්‍ය ජීවිතයක් අරන්තයවා. මේ මනුස ජීතය ටිනාකම තීරණය කර හැකිද. වටිනාකම තීරණය කරන්න බෑ රංවිදිී මුතුමැණ මෙ හැම දේකටම තියෙනවා මිලක්. නමුත් මනුස්සයෙක් මිලකරන්න්න පුළුවහන්ද. එන මනුස්සය කියල කියෙන අමිල වස්තුවා. හැබැයි මිලකරන්ඩ බැරි ජීවිතයක් හොයාගත්ත මම මි කරන්න පුළුවහන් රංග්‍රිදී මුතුමැණික් ආරක්ෂා කරන තරමට මේ ජීවිතය ආරක්ෂා කරන බවක් පේන්නේ පන්නේෙ නෑහ. රංග්‍රදී රකිනවා. හැබ රංග්‍රවිදී වලට වඩා වටිනවා මගේ ජීවිත ඒ කාරණාව දැන් මගේ ළඟතියෙන මාලයක් වලල්ලක් නිසා කවුරු හරි මාව මරන්ඩෙන වනන් අපි මාලි දීර බේරිල යනවනි එක රංග්‍රදී වලට වඩා ජීවිත වටිනවනි. ත් ං ඒ ජීත රකින්නේ ර අර මාලවලු රැක්ක තර මොනෝගෙන්ද ජීවිතය රැක ගණඩ තියෙන්නේ ඒ භාගිතන් වහසේ දේශනා කළා ආගන්තුකේන උපක්කිලිට්ට එන පක් කිලිටත්තන් පබස්වර මෙදම් භික්කවේචිත්තන් මේ දරුවන්ගේ හිත මිනිස්සුන්ගේ හිත හරම ප්‍රභස්වරයි හරි ලස්සනෑ පරිසිද යනිසා වැඩිහිකුටියකුගේ ශක්ෂයකට වඩා පොඩිදරුවගේ ශක්ෂයයක් හරි බලවත්වෙන්නේ මොදේ දරුවාලඟ වංචාව බොරුව එමකොත් නැති නිසා නමුත් ආගන්තුකේන උපක්කිලි්ේ එන උපක් කිලිට්ටන් ක්‍රමාණුකූලව ආගන්තුකව මේ හිතට ඇතුල් වෙනවා කෙලෙස් ආංඒ කෙලෙස් විසින් මවා පිරිසිදු කරනවා ඒ වගේ හරි ප්‍රභාසරු වෙහිටපු අය ආගන්තුකූ කලේසයන්ගෙන් විනාස වෙලා එද මම් මගේ ජීවිතයේ පරිසං කර ගත යුත්ත මෙන මේ ක්ලේස ධර්මයන්ගේ අපිට තියෙනව නිත්‍ය සීලයක් අපි එකට ගැන පන්සිිල් කියල එක මේ බෞද්ධායට විතරක් තියෙනන නිත්‍ය සීලයක් ද මේ ලෝක සියලු දෙනාටම තියෙන සීලය එක පවාරණය කරන්න බැරි සීලය පන්සිල් පවාරණය කරලා යන්ඩ දිහක්නේ එද අපි කොතනවත් පන්සිල් පවාරණය කරන කතාවක් අහලනේ දෙකන අපිළඟ තිබිය යුතු සීලේයක අටසිල් පවාරණය කරනවා දසසිල් පවාරණය කරනවා පන්සිල් පවාරණය කරන්න දිහක්නේ එන්ද මේ නිත්‍ය සීලයේ නමුත් මේක අපි අති ඕන තර බිඳෙනවා ඒ බිඳෙන්න මොනව අනිසාද කෙලෙස් නිසා ගහතය කරන්න අපට ති ලේසිය. හොරකන් කිරීම තවත් කලේසිය මේගේම සෙල්පද පහම ඉල්ලංගෙන් උල්ලංගනය කිරීම එක එක කක්ලේස ධර්ම ක්‍රියාත්මක වීම මත සිද්ධ වෙන්නේ. එදොට විටින් විට ආගන්තකෝ පැමිණට මේ ලේස ධර්මයන් මාව ඇදගෙන යනවා විපත කර. මාව නිරයට ගෙනියන්ට පාරහදනෝ එතකොට මේ ජීවිතය පරිසකරන්න ඕන පළවෙනි කාරණාව ලේස ධරමයන්ගෙ මේ ජීවිතය පරිස්සංකරන්න ඕන්න ආගන්තුක වෙන කෙලෙස් වලින් කෙනෙක් ජීවිතයේ කවදාවත් කරපු නැති අකුසල් යම් දවසක කරන්නන්නේ අපිකමූ කෙනෙක් ඉන්නවා මේ වෙනකං කවදාවත් මත් අතුර ටිකක් බීල නැති කෙනෙක් නමුත් යාලුව මිත්‍ර එක එක තිවෙලා අද පළවිනිි දවසට මත්වතුර ිකක් පානය කරන්න ලැස්තිේෙනවා තිද මෙතෙක් කල් මට බලපෑම් නොකළ ආගන්තුක කලේසයක් මගේ හිත උනන්දු කරනවා අද ටිකක් පාවිච්චි කරන්න කියලා. අං ඒවාගේ මෙතෙක් ජීවිතය නොකරපු වැරදි වැඩවලට අද හා හාපුරා කෙලා අත තියෙනවා. මොද ආගන්තුකව එන කෙලෙස් හැම වෙලාවකොම මාවිනාස කරනවා. ආන්ගේ ආගන්තුක කලේසයන්ගෙන් හැමදාහම මගේ ජීවිතයේ පරිස්සංකරන්නුවනි. එකෙදවට මේ පම් පව් වටතියවා සංස්කරණය කරන ලක්ෂණයක් කිය අපිකිීවා. මේ බනාහන සියලු දෙනාගේම ජීවිතත් ධර්මයේ දේශනා කරන මගේ ජීවිතයත් සංස්කරණය කරලා දීලතියෙන්නේ පෙරජීවිතය මා කරගත්ත කුසලා කුසල ධර්මයන්ට අනුව හැබැයි ඒ සංස්කරණය කරන කොට ඔය ඔය දේවල්ලෝට මං කැමතිනය කියලා මටයකෙන් මගාරට පුළුවහංකමක්නෑ. මොද පෙරභවයක මමම කරගත්ත දේවල් ටිකමීතියන්නේ සමහර දේවල්වට ම කැමති සමහර දේවල්වලට මමාකමැති මට ලැබිල ති යන සහර දේවල්ලෝට මං කැමති නෑ නමුත් මේක වෙන කවුරුවත් හම්බ කරපුු එකක්ද මේ අකමැති දේ අද ලබන්ඩ පෙර කටයුතු කළේ මා විසින්මයි එ නිසා මට ආද අකමැත්තයෙන් නමුත් ඒ භාරගන්න සිද්ධ වෙනෝ දුප්පදද පෝසද්ද කුලවදද කුලහීනද උගත්ද නූගත්ද ලස්සනද අවලස්සනද උසද මිටිද මහතද එහැම කාරණාවක් සම්බන්ධයෙන්ම මා පෙරගත් පෙරකරගත්ත දේවල් බලපානවා. එතට මන්දගාමී මන්ද බුද්ධික උම්මත්තක මේ තත්ත්වයන්ට බලපාලතීන මා විසින්ම පෙරකරගත්ත අකුසල ධර්මයන්ගේ ප්‍රතිඵල නොඒෙක් වෙනත් රෝගාබාග ඒ දේවල් හම්බ කරගෙන තියනෙ මම මයි වෙන කෙනෙක් හොයල දුන්න අනෙමේ එක මම මයි හම්බ කරගත්ත ඒ හම්බ කරගත්ත ක්‍රමයට අනුව තමයි මේ ජීවිත පැවැත්ම මේ තීරණය වෙලා තියෙන්නේ ආඒකයි සඳහන් කළේ කුසලා අකුසල ධර්මයන්ට තියෙනවා සංස්කරණය කිරීමේ ලක්ෂණය ජීවිතේ යම් දවසක සිනහාාවෙන් යමක් භාරගන්නවනන්. සතුටින් යමක් භාරගන්නවනන් යමක් නිසා සතුට බුක්ති විඳනවනන්. ඒ මම කරගත කුසල ධර්මයන්ගේ ප්‍රතිඵල. නොත් මට බොහෝ දේවල් අඩුපාඩුයි මට නොයෙක් දේවල් හිගපාඩී මේවාගේ නොයෙක් කාරණ සම්බන්ධයෙන් මට දුකහිතෙන අවස්ථා තියෙන අනික් අයට තියෙනවා මට නෑ. කඳනු පිරුණු මුහුණින් යමක් කල්පනා කරනවනන්. ඒ මාමම කරගත් අකුසල ධර්මයන්ගේ තවත් පැත්තක ප්‍රතිඵලයක්. ඉතින් මේකෙන් මොකක්ද අවබෝධ කළ යුත්ති මේ දුක වෙන කවුරුවත් මට හම්බ කරලා දුන්න දෙයක් නෙමේ. මේක මා විසින් මහම්භ කරගත්තදය හැබැයි මතුවට ම මේකට අකමැතිනං අද කළ යුත්ති අකුසලයෙන් ඇත්වෙලා හැම මොහොතකම කුසල ධර්ම මතයේ දෙනකයි. කරුණු විස්තර කළුත් ධර්මය බොහෝ ගැඹුරට කාරණ සඳහන් කරනවා. අපි කියමු කෙනෙක් ජීවිත හරි දුකකින් ඉන්නවා දරුවෙක් නැති නිසා කියලා උදාහරණයක් මං මේ සඳහන් කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ධම්මපද පාලී අපපුත්තක සිටුවරයගේ කතාව පැදිිරනකොට දශනා කළ ඇයි අපපුත්තක දරුව නොලබන්නේ කියලා තන්හාව හින්දා පෙර භවයක පුංචි දරුවෙක් විනාස කළා තන් හාව නිසා මකද ඒ ළමයගේ තාත්තා අකාලි මැරි ලැගිහිල්ලා තැන් එයට තාත්ත කෙනෙක් නෑ එය දැගිනි තාතක සහෝදරයගව තාත නැති අඩුව පිරිමහගන්නේ මා මගින් යන යන තැනැගිල් අල්ලගෙන හැමතනම ඇලු. බොහොම පුංචි වයසෙන ඒ මාලිගාව කිසියම් තනක රථයක් දැක්කහම ැමැ කියනවා මෙතියනි මගේ තාර්ථක කරත්්‍ය කියලා තවටික කඇැවිදන යනකොට කරත් බඳදින පුෘුෂභය කොතන හරි ඉන්නවා දැක්හම අමයින් අපි තාත්තගේ ගොුණය කියලා කියනවා. එක යාගේ අනවබෝධ ඇත්තකයා කියනද බදයාගේ ගෙදරත් ඒ දේවල් තිබිලා නමුත් මොහු කල්පනා කරනවා මේ වයිසේ දැම්මම මගේ වස්තුූ ඔක්කොම මොහුගේ තාර්ත්ථගක කියලා කියන මොහු අනාගතයේ මගේ මුළු දනේම කිය නිවුගි තාත්ථක කියලා. මේ පොරෝයෙන් පන්්ඩුව වෙනකන් බලාගෙන නිඳල බෑයි කියලා අර දරුව කැලේට අඇරගෙන ගිහෙල්ල බෙල්ල කරකෝල මරල ආවයු දෙයක් අරගෙන පෙත්ති පෙටි හල කපල දැන්වා. මේකට හේතුනේ තන්හාාවල අං ඒහින්ද සංසාරි බොහෝ කාලයක් නිරේවල් වල දුක්වි ඳලා දුක්විඳලා නැවත මනුලෝට ආපපු හමත්. දරුව නැති කෙනෙක් අන අපුත්තක ඉන්සා තමයි නම හැදිනි අපුත්තක සිටු පුත්තු නැති සිටුවරයා අබේ රාජකුමාරය පිළිබඳව සඳහන් කරනගොට භාගිතුන් වහන්සේ තමන්ගේ මාලි ගාවට වැඩම කරලා බෝධි රාජකුමාරයා අබේ රාජකුමාරයාගේ සහෝදරයා ඔහුත් දරුව නැති කෙනෙක් නිසායිද අදහසක් ඇතිකර ගත්තා අලුතතිෙන් ගෙට ගෙවදෙන දවස භාගිතුන් වහසට දන්දඩ තීරණය කලා ගෙදර ඔ තීරණෙ කලා මේ ජීවිතන් මට තාත්ත කෙනෙක් වෙඩ පුළු හන්. භාගිතුන් වහසේ මං එලන පාවාඩේ මතින් වඩින් දෝනෙ. එමිතල පාවඩයක් කිල්ගවා. හැබැ භාගිතුන් වහසේ වැඩිය නෑ පාවාඩේ මතින්. ධන වලදලා ඉවරුන් හම ගිහිල්ල හනවා ස්වාමීණි භාගිතුන් වහසේ. ඇයි අර පාවාඩින් වැඩියන ඇති. වාාගිතුන් වහසේ හන්නේ ඔබ කිසියම් බලාපොරොත්තුවක් තියාගනද පාාවඩියලේ එහෙමයි ස්වාමි එක මුදුම් පත්තෙන් නැතිහින්ද වැඩී නැත්තේ ස්වාමිනිි මට එහෙම වෙන්නේ ඇයි අතීත කතාව කියර දුන්න සාගරයේ අතරමං වෙලා අද ඉන්න බිරිඳමයි එදත් බිරිද පාවෙලා පාවෙලා ඇවිල්ලා සාගරයේ මැද එක් තරා දූපතකට සේදු වනා. මේ දපතියේ කෑමට දෙයක් නෑ නමුත් මේ ගොල්ලු දින ගාන ඩගින්නේි. මේ දූපතති කුරුල්ලො ජීවත්වෙනවා කෝමරිම අල ගින්දර සපයගෙන අර කුරුල්ල ජීවත්වෙන පඳුරුවලට ගින තික්බවා ඉගිල ෙන්න්ඩ පුළුවන් අයගිල්ලා ගිය නමුත් ඉගිල ගණ්ඩ බැරි පැටව හිටියා ඒගො ලොක තැම්බුණ ඒගොල්ලන්ගේ බිජුවට තැම්බුණ ඒ තැමභිච්ච පිරිස්වන කුරුලු පටවන්ගේ මාන්සයයි ර බජය අනුභහ කරලා තමයි මේදෙන බඩින්න නිමාගත්තේ නමුත් තමන්ගේ කුසගින්න නිමාගණ්ඩ අනුන්ගේ දරු බීජ තමයි විනාස කලී ආංෙ අකුසලේ තමයි මේ දරුව නොලැබෙන්ඩ හේතුවෙන්නේ එතුර මේ එක උදාහරණයක් නෙ එතට මම කරපු දේම තමයි මට සංසාරය හම් වෙලා තියෙන්නේ ඒකයි මේ පැහදිලි කරන පින් පව්වල සංස්කරන ක්ෂණය දැන් අද සමහලටම කැමතිනය දරුවෙක් නැතින සමන් අඩනවයේ නිසා. වැලපෙනවා නොඒෙක් දේවල් කරනවා අඒ කාරණාව නිසා. නමුත් බලාපොරොත්තුව මුදුන් පත්වෙෙන්නේ වෙන්නේ නෑ. එ කෞුදේක කරගත්ත මමම තමයි එතෙන්ට පාර හදාගෙනතියන්නේ. සාමාන්‍ය ධර්මය සඳහන්කරන පැහැදිලි කරන කාරණාව තවත් විිවිධ කකාරණා. බලපානව හැයියේ හැමකාරණාවක් සම්බන්ධයම අතීත සම්බන්ධයක කර්මයක් තියෙනවා. ං ඒ නිසා කඳුලු පිරි මුහුණින් සෙහිපත් කරන දේටත් සෙනහමුසු මුහුණින් දකින දේටත් අපි විසින්ම සංසාර කරගත්ත හොඳ නරක කියලා කාරණ දෙකක් තියෙනවා. අංහිනිසයි සඳහ කරන්නේ පිම් පව්වල තියනවා සංස්කරණය කිරීම ලක්ෂණය. එදටු මේ ජීවිතය ගත කරනකොට අපි කොහොමද මේ ලෝක ජීවත්තයවෙන්නේ මනුස්සලෝකි කියල කියන්නේ රංග මඩලක වේදිකාවක්න මේ වේදිකාව රංඟපාන නළු නිලියු තම ඇපි හැමෝම ඇැව මේ හැමෝගෙම භූමිකාවේ වෙනස්කංතියෙනවා එතකොට ඒ වේදිකාව රඟපාන්ඩ මගේ පිටපත ලියා ගෙන තියෙන වෙන කවරුවත් නෙමි ඒ පිටපත මමම ලියලා මමම සංස්කරණය කරගත්ත පිටපත තැබයි මේ ජීවිතය ඉඳගෙනත් මේ කරන්නේ මතුූපදින දවසට අවශ්‍ය පිටපත ලියන එක එදොට ඒ පිටපත මම කොහොම රඟ පාණ්ඩ ලියන එකක් ද එක මැස්සෙක් හැටීට රඟ පාණ්ඩද එක මදුරුවෙක් බවට පත්ෙන්ෙද අසචි වලක පනුවෙක් බවට පත්තෙන්ඩද එම නැත්තං සාග්‍රයක ජලයක ජීවයෙක් බවට පත්තෙන්ඩද අනුන්ගේ අසුචි අනුභව කර ජීවත්වෙන ජීවියෙක් බවට පත්ෙන්ලද එේම නැත්තං නිමක් නැති සැපසම්පත්තලින් ආඩියූ දෙවියෙක් හැටියට ගත කරන ජීවිතයක් සඳහාද එමත මනුස්ස ජීවිතයක් සඳහාද මේ ආදී වශයෙන් කරුණුකාරණ ටික තීරණය කරගැන මට පුළහම් මග පිටපතිලියයාන්ට? ඇ අදටත් අප එක දැනටත් ලියාගෙන යනවා කල්පනා කර බලන්ුවනමි ලිය වෙන්නේෙ කොයි පැත්තරද කියලා අංගක නිසා ලැබිච්ච අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගණ්ඩ අපට තිබී යුතුයි උසස් වූ ප්‍රඥ්ඥාවක් මනුෂ්‍යාත්ම භහවී කියල කියන්නේ යමක් හුඟක් හිතල වැඩ කරන්න පුළහන් ස්වේෂ්ඨ ජීවිතය අතිශයින්ම කලාතුරකින් ලැබෙන ජීවිතය පිළිබඳ ධර්මය තුලින් ඕන තරම් කරුණු කරණා අහලා තියෙනවා මනුස්ස්‍ය ජීවිතයක් කියලගන කොයි තරන් කලාතුරකින් ලැබෙන පරග පරම භාග්‍ය සම්පන්න අවස්ථාවක්ද කියලා ඒ තරං භාග්‍ය සම්පන්න අවස්ථාව හැම මොහොතකම අපිස්ුරක්ෂිත කරන්න ඕනේ එක මනව සුරක්ෂිත කර ගත්ත නැත්තං ඒ වටිනා සම්පතට මගින් ඉෂ්ටවියයිුතු සාධහරණයේ මනවිෂ්ට වනේ නෑ කියන කාරණාවයි කියඩුව එතට ඒ ජීවිතය ගත කර නතර අපිට තව කළ යුතු බොහෝ යුතු කන්තියෙනවා පන්තැන් අපි බෞද්ධයක් බෞ් පත්තුුනහම් බුදුරජාණන් වහස අපෙන් බලාපපුරොත්්‍රච දෙයක්තියෙනවා භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා මේ සිව්ුවන පිරිසන් භාගිතුන් වහසෙත් බලාපොරොත්තුන අයමක් අපින් භාගිතුන් වහසේ වෙනයහමක් බලාපොරොත්තුවවෙන්නේෙන ද ාගිතුන් හසට රයා අවස්ථා ගණනාවක ආරාධනා කලානෙ දැන් ඇති පිරිණුවම් පාඩ කියලා. මහා විං්ක්‍රමණය කරන වෙලාව සඳහන් කළා හද්දවසක හම්බෙන් තියන චක්‍රවර්ති රජ්‍ය භෘක්ති විදිින් කොහෙද සිද්ධහරතු මේ යන්න කියලා. ඒවෙලාව සඳහන් කළේ මම මගේ ගමන යනවා සක්විති රජ කණේ ග බලාපරතුවල උතුරාබුද බ. මට සක්විති රාජිම රැක්නිය ඒලයි මාරය සඳහන් කළේ හොඳයි එහෙන මං කියීන දී අහන්න තුව ගියාට කමක්නේ හැබැයි කිසියම්ම මොහොතක රාගසිත දේශසිත මෝහොසිත ඔබෙෙන් දැක්ක දවසට මඟල්ල ගන්න කියලා. මාරයා එක දිගට අවුරුදු හත බෝසතනන් වහසගේ පිටිපස්සය ඉනවා. දුෂ්කරක් ක්‍රියා කරන සමී ලොතුරා බුදුුවෙන්ට කලින් අවිිනිශ්ක්‍රමණය කරපු දවසින්දලා හයවුරුද්දක් තිස් සෙමාරයට බැරිවුණා මහා බෝසතාණන් වහන්සේෙන් රාගසි තක් නැන්දකීට. ලොෞතුරා බුදු බව ලැබුවට පස්සේ බලාගෙනීන්නවා. අන්තිමට මාරය කල්පනා කරනවා. කෙලෙස් සහිත සිද්ධාර්ථකෙන් දකිින්ට බැරිවිච්ච රාගික බව කෙලෙස් නසපු . බදුරජාණන් වහන්සකින් මට දකින්න වෙන්නේ මානය පරාදයි භාගිතුන් වහසට ඒත් ආරාධනා කළ එහනම් දැන් බුදු වඋනානේ දැම් පිරිනිවම් පාන්්ට කියලා ඕවශ්‍යෝනි බුදුුවෙන්න්නේ තැම් බුදු වුණ දැම් පිරිනිුවම් පාණ් භාගිතුන් වහන් සඳහන් කළ මාරෙයි මගේ ශ්‍රාවක පිරිස සිව්ුවනක් පිරිස බලාපොරොත් වයන තැනට එනකං ම් පිරිනිවම් පන්නේ ඒක ඔබ කීවට මක් සිද්ධ කරන්නේ. එන සිව්ුවනක් පිරිසට කොතෙන්ටෙන්්ඩෝනෙද ව්‍යක්ත විශාර්ද ප්‍රතිබල පිරිසක් බෞද්ට පත්තෙන්ඩෝනෑ. ඒ මොනව සම්බන්ධයෙන්ද මේ දහම සම්බන්ධයෙන්. හොඳ අවබෝධයක් තියෙන්ෝනේ විශාරද දැනුමක් තිේන්දෝන ධර්මය සම්බන්ධය. ධර්මය කොයි අතටත් හසුරුුවගඩ පුළුවහන් මනාව අවබෝධයකට ඔවුන් පැමිණිච්ච දවසට ම ඒ තීරණය අරගන්නවා. හැබැයි එතෙක් මං පිරිනිුවම් පාන්නේ නෑ කවධහර යේ දේ සම්පූර්ණ උනහමයි පිරිනිුවන් පාන්නේ. එදර මේ තමයි භාග්‍යතුන් වහන්සේ සිව්ුවනක් පිරිසින් බලාපපුරොත්තු වෙච්චදේ. අපි මනාව ධර්ම දරවෙලා මනාව ධර්මය තුළ හැසිරිලා සිල්ගුණ පෝෂණයකටගෙන සතර අපපායෙන් එතර වෙන නිවන ස්පර්ශෂ කරන පිරිසක් බවට පත්වනයක භාගිතුන් වහස අපෙන් බලාපපුරවිතිචි දෙයක්. ඉති මනුස ජීවිතය ලබාගත්තට පස්සේ ඒ බලාපුොරොත්තුව මුදුම් පත් කරල දෙන්නට කටයුතුු කරන එක අපිසරු දෙනාගම යුතුකමක් එක භාගිතුන් වහන්සේ සතුටු කිරීම නෙමෙයි එක මගේ සංසාර කරවල කරගැනීම. මම සංසාරය කෙරවල කරගණ්ඩ වැඩකරනකොට භාගිතුන් වහසේ අපි ගැන සතුට වෙනවා. ගොද මහා කල්පාසංඛ්‍ය හතරයි ලක්‍ෂයේකක්. තමන් වහන්සේගේ අතට හම්බච්ච නිවන කෝටි ප්‍රකෝටි ගනං වාරවලත් හැරලා මේ සංසාරී දුක්වින්ද අපි වෙනවෙන්නේ. එක ප්‍රතිඵලයේ තමයි අපි ධර්මානු ධර්මු ප්‍රතිපදාවේ හැසිරන්නේෙක්. ඒ ප්‍රතිපදාවේ හැසිරෙන්වා දැකලා බුදුරජාණන් වහන්සේට අපි ගැ ඇතිවෙන්නේ. ාි වහන්සගේවෙහෙස මහන්සය වෑයම් මල් පල දරනවා කියලා. ඒම නැත්තම් භාගිතුන් වහසගේ කරුණාවක්ට හම්වෙෙන්නේ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්‍ෂු පිරිසකට දහම් දේශනා කරනකොට දේශනා කළා මහනිෙනී. මේ භාවනා ක්‍රමය හරියටම වඩන් ඔබට පුළුවන් වුණොත් දවස් හතෙන් රහත්තන පුළුවන්ගේ. න කවුරුවත් හාමුදුරු අහන්න නෑ ස්වාමීණි ඒක කොහොමද කරන්න කියලා. භාගිතුන්හසේ අධිෂ්ඨාන කරල බැලුවූ ඇයි මේ මෙච්චර දවස් හතින් මේ සංසාර මෙච්චර කාලයක් කර ගැඩ බැරිවිච්චදේ. ඇයි සසර ගැනකීමට දේශනා කලානේ මහසාගරයේ ජලේට වඩා වැඩියෙන් අනාභු කඳුලු. සාගර ජලට වඩා වැඩියෙන් බෙල්ල කපාගුතැනින් ගලාගෙනගේ පුල්ලි. ඉපදිච්ච වාර්ගාන කවුද ගන් කරන්නේ මේ සසා කාලයක් කරගඩ බැඩිවිච්ච සසරින් විදීම දස් හතකින් ලඟා කර ගණඩ පුළුවහන් කොච්චර වටිනවාද එක කොහොම ද වටිනාකම මිල කරන්නේ ප්‍රමාණය කරන්නේ ඉතින් එච්චර භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලබන්්ඩ පුළුහන් කියන කාරනාව සඳහන් කර හමත් ඇයි මේ කවුරුවත් උනන්දු නැත්ති අධිෂ්ඨාන කරල බලහම සියලු දෙනාගේම හිත මාරයා අල්ලගෙන දැසක් භාගිතුන්හස නැවත අධිෂ්ඨාන කරනවා මාරයා අයින් කරලකාරණාව පැහැදිි කරලදු නොත් මේගොල්ලො ඒ මාර්ගයේ යන්න යෙදෙනවද එහෙම උනන්දුවක් නෑ. ඒක නිසා මාරයා අයින් කරන්න භාගිතුන්හස කටයුතු කරන්නෙත් නෑ. එකන මේගොල්ලො දැම් ඇැරෙනවනිමේ. මේගොල්න්ට දහම තුළ හැසිරෙන්ට මාරයයා යිඩ දෙන්නේ. ඉදි මාරයාගෙන් ඉඩ අරන් දුන්නොත් හැසිරෙන්ඩ දහම තුළ හැසිරෙන්ත් නැත්තන් ඉදි මාරය අයින් කරනගේ තේරමකුත් නෑන්නේ අංිවාගේ වාාිතනාහසේ භික්ෂූන් හසට සබන්ධයෙන් ඉතිරී හට එහමටු කළේ නෑ. එතට අපි සම්බන්ධයනොත් ඒ කාරණාව එහෙමමයි ලංකාව කියල කියෙන හැරි විශේෂරට කෝටි ලක්ෂයක් සක්වලේ මේවාගේ අසිරිමත් දිවයින නෑ කියල කිීව්ු ධර්මාණු කොලව එක වැරදිනය කියලා හිතයන්නේ. ම බුදුරජාණන් වහසගේ කරුණාව මේකෝටි ලක්‍ෂයක් සක්වලේ වෙන කොහටුවත් නොලැබුණ තරමට අපට ලැබි ලයි තියෙන්න්නේ. හැවයි භාගිතුන් වහසේ අපට දක්වපු කරුණාවට සාධහරණයක් අපි කරන්නේ නෑ. ඉති එහෙම විච් හම බුදුරජාණන් වහසගේ කුණාව වර්තමානය අපට ලැබෙන ප්‍රමාණය බොහොම අඩුවෙන්ඩකපුළවා. අ නිසා වාසනාවන්ත ජීවිතයක් වාසනාවන්ත තැනක සම්මාධිට්ටික ස්වභාවයක්ත් එක්ක අරගත්තෙත් පෙරකරගත්ත අසීමමාන්තික කුසල කර්මයක ප්‍රතිඵලයක් නිසා. මේ ජීවිතයේ තව මුොහොතින් මට අහිමිවෙන්ඩ තිනීටකඩ කොච්චරද කියන කාරණාව තේරෙන්නේ අංගක නිසා වහවහා මගවියදන් සම්පාදනය කරගෙන තිෙන්ලුවනේ මෙලොවෙන් පිටත් එච්ච ගමම්ම අපිට වියදැන් කරන්න මගවියදැන් ඕනඒද හැමවෙලාම ලෑස්තික කර යන්න යතුට ම හැමවෙලාම ලෑස්තියෙන් ඉන්නේ ගමනට මොනෝද මගවියදැන්ුස කුසලේ නෙමති වියදම තියන්ඩුව මහනිනි පින කියල කියන්නේ සැපේට නමක් මහනනි කවදාවත් බයිවි්ඩිපා මාපුුණ්‍ය භායි සූත්‍රින් දේශනා කරන. මතු සංසාරගත ජීවිතයේ සුවපත් කරගන්ඩ බලාපපුරොත්තුවෙන හැම කෙනෙක්ම වහ වහා රැස්කරගත ති ප පින කියන්නේ සැපේට නමක්. අගේ නිසා ලැවිිච්ච ස්්‍රේෂ්ඨ ජීවිතය කුසලයෙන් මනාව පෝෂණය කරගෙන භාගිතුන් වහසේ අපි කෙරෙහි තබාපු විශ්වාසයට හැකි තරම් සාධාරණය කිෂ්ට කරලා. කීකරු ශ්‍රාවක කැටියට මෙලවෙන් සමුගණ්ඩ පුළහන් කමති වුණොත් අපිට පුළුහන් සතුටු වෙෙන්ඩ පුළහන් තැනක උපදීන්ට. සිනහා වෙන්ඩ පුළහන් ජීවිතයක් සහිතව උපදීන්ට. මඟ එහිම කීවි අපි අදත් හිනාවෙන බව ඇත්ත. නමුත් හිනාවෙන්ඩ පුළුහන්ද ඇත්තට මැරලක දින දුගතය කර දන්නවන. දගතීර නොයනව ක හිනොත්. සිනහාවට කාරණාවට. එනිසා හැමදාම හිනාාවෙන්ඩ පුළුවහන් ජීවිතය පෝෂණය කරන්්ඩත් භාගිතුන් වහසගේ මාර්ගය තුළම තමයි හැකියාවතුයමි ඒ මගින් ගමන් කරල සතුටිින් මෙසසර ගමන නිමා කරන්ඩ සතරපායාදී දුක්කයෙන් සදාකාලික අතමි දෙන්න සාප්පාසාදී දුකක් නැතුව සසර මඟ කෙරවල කරන තුරු ගමන් කරඩ උතුම් තුනරුවන් ග අනන් තාශිරුවාදී මෙැස් කරගත්ත සද්ධර්මදානා නිසන්සීං, ශක්තිය දහිරිය භාග්්‍ය, වාසනාව උදාවීවා කි ලාශරවාද කරනවා.